විසිහත් හැවරදි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර නැතිනම් මාලිංග පන්නේ පන්දු යවන පොඩි මාලිංග නැමැති විරුදාවලියලත් නුවන් තුෂාර සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක් දින තරඟාවලිය සඳහා කැඳවා ඇති බව ස්පෝර්ට්ස් පැවිලියන් වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා. නුවන් තුෂාර හෙවත් පොඩි මාලිංග පසුගිය එල්පීඑල් තරඟාවලි දෙක තුළම දක්ෂතා අතර සිටි පන්දු යවන්නෙක්. මෙවර එල්පීඑල් තරඟාවලියේදී තරඟ අටේදී කඩුලු 12ක් ලබා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා. ජැෆ්නා කින්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට කඩුලු 5ක් ලබා ගැනීමට නුවන් මෙවර එල්පීඑල් තරඟාවලිය තුළ සමත් වූ අතර එය ඔහුගේ එල්පීඑල් තරඟාවලිය තුළ යැවූ හොඳම පන්දු යැවීමයි. නුවන් තුෂාර තරඟාවලියේ වැඩිම කඩුලුලාභීන් 4 7 වන ස්ථානයේද සිටිනවා. ඊට අමතරව මෙවර එල්පීඑල් තරඟාවලියේ නැගියන ක්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම මෙවර එල්පීඑල් තරඟාවලියේ අලුතින් සොයාගත් ක්‍රීඩකයන් අතර ඉහළම සිටින රාගම ක්‍රීඩා සමාජයේ ජනිත් ලියනගේ සිම්බාබ්වේ එක් දින තරඟාවලිය සඳහා කැඳවා තිබෙනවා. 26 හැවිරිදී ජනිත් ලියනගේ මෙවර එල්පීඑල් තරඟාවලියේ තරඟ 4කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 108ක් ලබා ගත්තා. නමුත් ඔහු ලබාගත් අර්ධ ශතක දෙක ක්‍රීඩා විචාරකයන් අතර මෙන්ම ක්‍රීඩා ප්‍රවීණයන් අතර වැඩි කතාබහට ලක් වූයේ ඔහුගේ ක්‍රීඩාශීලීත්වය සහ ස්මාර්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන පිතිකරුවකු ලෙසයි. ඒ අනුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ප්‍රථම වරට ජාතික කණ්ඩායමකට කැඳවීමක් ලැබී තිබෙනවා. සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක් දින තරඟාවලිය ජනවාරි මාස 16 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.